Aibon subudasanak jagrahi dawasak prarthana karana Aibon Aibon subudasanak prarthana iting ada dawasat obata jeevithaye labila thiyena dawasak iye dawasat obe jeevithaye awasan unu dawasak iting oba podda hithala balanna sama dinayekama ape jeevitha walata prashna enawa karadara enawa me dewal api adda bendagena turulu karagena hemadamath dawasakata muhuna denawana obe arambha karana dawasa asarthak wenawa den iye dawasa gaththama obata prashna තියෙන්නේ නැති ඒ වගේ දරත් තරයි යන්නේ නැති. අද දවසේ ඔබ රැකියාවට ඇවිල්ලා තිනවනම් මේ ප්‍රශ්න ටිකක් අරන් ඉන්න ඇති. නමුත් පොඩ්ඩක් හිතන්න ඕන කරදර බාධක මේ සියලු දේවල් ලැබෙන්නේ මිනිස්සුන්ට නේ. ඒකත් ඔක වගේ ඊයේ වෙච්ච දේ ඊයේ අපි අමතක කළා තමයි අද දවසේ මුහුණ දෙන්න ඕනේ. අර නැත්නම් අපි ඒකත් එක්ක එකතු වෙලා දිගින් දිගට මේක හිතන්න ගියොත් මනසටත් කිසිම පැහැදිලි විවේකයක් නැහැ. ඒ මනස සංසුන් නැහැ කියලා කියනවා. ඒ නිසා පුළුවන් තරම් සමහරක් ප්‍රශ්න හැබැයි ප්‍රායෝගිකව ටිකක් අමතක කරන්න තමාරුයි සගායක පාටම. නමුත් යම් කිසි උත්සාහයක් ගන්නවා නම් හොඳයි. ඔව් සමහර වෙලාවට සුරංග හිතනවා මේ අනුන්ගේ ප්‍රශ්න අපි තමන්ගේ කරගන්න ගියාම තමයි අපි මේ දේවල් වලින් වේදනාව විඳින්නේ. කොහොම වුණත් ජීවිතේ සාර්ථක ගමනක් එනවනම් ප්‍රශ්න එන්න ඕන ඒවට අපි අභියෝගයක් ලෙස මුහුණ දෙන්න ඕන ජීවිතේ සාර්ථකත්වය ළඟා කරගන්න කියලා මතක් කරනවා. අද විඳින උදාසන ඔබ දන්නවා 2444555 දුරකථන මාර්ගය විවෘත වෙන්නේ ඔබේ ප්‍රශ්න වලට වාස්තු ගැටලුවට විසඳුම් ලබා දෙන්න. ඔහු ඇවෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහරකට ඔබේ හිතේ තියෙන ප්‍රශ්නට, ගෙදර තියෙන ප්‍රශ්නට වාස්තු වල බලපෑමකුත් තියෙන පුළුවන්. ඔව්. අපේ ජීවිතයේ විවිධ චරිත නිරූපණය කරන ඔබ දෙමව්පියන් ඉදිරියේ ඉන්න එක් පුද්ගලයෙක්. ඔබේ සැමියා විරිඳ ඉදිරියේ ඔබ වෙනම චරිතයක් රඟපාන. දරුවන් ඉදිරියේ වෙනම චරිතයක් රඟපාන. රැකියාව ඉදිරියේ වෙනම චරිතයක් රඟපාන. නමුත් ඇතුළාන්තයේ ඉන්න පුද්ගලයා තමයි ඔබට තියෙන හැම ප්‍රශ්නයක්ම දන්නේ. නිශාන්ත මාත්ම විශේෂයෙන්ම අපි කේන්ද්‍රකට ගන්නේ කුටුම්බය ගෙදර නිවහනක තියෙන දේවල් දැන් සමහර වෙලාවට නිශාන්ත මාතෘ දැන් ජීවිතේ යම් යම් දේවල් අපි පිළිගන්න අවස්ථා තියෙනවා වාස්තු කියන දේ පිළිගන්නයි ඉන්න පුළුවන් නොපිළිගන්නයි ඉන්න පුළුවන් ඒක සමාජයේ සාමාන්‍ය දෙයක් ඔබතුමා කියන දැන් සමහර අය ඊශාන දිශාවේ යම් කිසි දුර්වලතාවයක් තියෙනවා නම් ඕක කරන්න මට බෑ කියන තැන ඉන්නවා නමුත් ජීවිතේට කරදර එන්න පුළුවන් සමහරට බිනින්ද කැමති වෙනස් කරන්න ස්වාමපුරුෂයා කියනවා නෑ ඔහොමම තියෙන්න ඕන කියලා මේකට දෙන්න පුළුවන් පිළිතුර මොකක්ද සුබෝදයන් සංසර්ග සුරංගේ සුබෝදයන් ඒ වගේම සුබෝදයන් ප්‍රාර්ථනා කරන සෑම දිනාටම දැන් අපි හැමදාම කතා කරනා වගේ ගෙදරක ඒකමතික තීන්දුව తీරන තමයි සාර්ථකත්වයට හේතු වෙන්නේ බොහෝ විට සුරංගේ දෙදෙනා දෙආකාරයකට කටයුතු කිරීම සමහර ලාට වැඩ කටයුත්තක සාර්ථකත්වයක් නොවෙන්න පුළුවන් වාස්තු කියන දේ සගා මේක මේ අර යම් කිසි දෙයක් පිළිබඳව දැඩි අන්ධභක්තියෙන් හිතුව පිළිගත යුතු දෙයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ අපි කතා කරන්නේ මේ විශ්ව ශක්තියත් කොහොමද මේ පවුලේ ඉන්න කුටුම්බයන්ට නැත්නම් පවුලේ ඉන්න උදවියට මේ විශ්ව ශක්තියන් ගලාගෙන එන්නේ කියන එක. උදාහරණයක් ඇරලා අපි ගත්තොත් එහෙම ඊසාන දිශාව අපි දැන් ඔබතුමා කතා කරා වගේ ඊසාන දිශාවේ වැසිකිළියක් කැසිකිළියක් එහෙම නැත්නම් එල් හැඩයක් තියෙනවා කියලා අපි හිතමුකෝ. ඒතර මෙවැනි අවස්ථාවක සමහර රටේ ඒ බිරිඳ කියන්න පුළුවන් මේක අපි එල් හැඩේ ඉවත් කරගමු. එහෙම නැත්නම් මේ තියෙනව වැසිකිළිය, එහෙම නැත්නම් මේ තියෙනව දරමඩුව, එහෙම නැත්නම් මේ නාන ස්ථානයේ වතුර ගලාගෙන ගිහලා අපවිත්‍ර වෙන තැන අපි ඉවත් කරගමු කියලා. සමහරවිට ඒකට ගෙදර ඉන්න තව කෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒතර මේ අපි දැන් හැමදාම කතා කරන මේ ඊසාන දිශාව කියන්නේ ගෙදරට වාසනාව ගලාගෙන එන දිශාව. ඒ වගේම තමයි සගා දුවා දරුවන්ගේ අධ්‍යාපනය. අපි කියමු දක්ෂ දුවා දරුවෙක් ඒ විභාගයේදී අදාළ ප්‍රතිඵල ගන්න බැරි වුණොත් මම අහන්නේ එතකොට කවුද ඒකට වගකීම ගන්නෙ? පැහැදිලිද දන්නේ නැහැ මම මේ කියන දේ සුරංගේ. එතකොට අපි මේ දරුවගේ ජීවිතේ තව අවුරුද්දක් ආපස්සට යවුව වෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී අපි කතා කරන්නේ පිරිසිදුව තියාගත යුතු ප්‍රධාන අපේ බලවත් වන වූ දිශාවන් කීපයක් පිළිබඳ තියෙන නිසා ඕනම නිවසක ඒ දිශාවන් වල දුබලතාවය පවතිනවා නම් අනිවාර්යයෙන්ම ඒවයි දේවල් භුක්ති විඳින්න වෙන්නේ තමන්ටමයි. සමහර රට බොහෝ විට නිවසේ සලසුම වාස්තු විද්‍යානුකූලව නිම කරලා වැසිකිළි වල සමහර රට ඉඩ තියනවා කියලා ඊසාන දිශාවේ කලබලයට හදාගන්න පුළුවන්. හැබැයි ඒ කලබලයට කරන කටයුතු නිසංසලයේ දුක් විඳින්න තමයි අවසානයේදී සිද්ධ කරන්නේ. ඒ නිසා කොයිම අවස්ථාවකවත් මම කියන්නේ ඔබතුමන් කියන ආකාරයට ඊසාන දිශාව හැකිතා පිරිසිදුව තබා ගන්න පවුල් වලට ඒ අය භුක්ති විඳින ප්‍රතිඵල සහ ඒ දිශාව අසුබ වෙච්ච උදවිය අත්විඳින්නා වූ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හසට පොළොව වගේ අර අය බොහොම සතුටෙන් සමගියෙන් සහ තමන්ගේ කාර්යයන් කරගන්න වාසනාවත් එක්ක අනිත් අය කොතරම් මහන්සි වුණත් ඒ මහන්සිය තරමට ප්‍රතිඵල නැතුව අපි කියන්නේ කුහකත්වයේ ඉරිෂියාව සෞඛ්‍ය පීඩාවන් වලින් තමයි පීඩා විඳින්න ඇති කරන්නේ.
ඔබ නිතරම කියන දේ තමයි අර හදිසියේ කලබලෙන් වැඩ කළා නිසංසලේ දුක්වින් තමයි දුක්පින්ෙන් තමයි වෙන්නේ කියන කාරණාව හරියටම හරි. මේ වෙලාවේ 2444555 වෙදුර කතර අංකෙන් අම්පාර ප්‍රදේශයෙන් ස්වර්ණ මහත්මිය සම්බන්ධ වෙනවා. අයිබෝන් සුබදාසනක ඔබතුමිට. අයිබෝන්. ඔව්. අපිට ගෘහමූලිකයාගේ උපන් දිනය උපන් වේලාව කියන ස්වර්ණ මහත්. අහහා 1969 2023. 69 2023 උපන් වේලාව. බස්නාහිර දිශාවෙන් කියන්නේ බස්නාහිරයි නිරිතයි දකුණයි යහු වෙන විදිහට තමයි කියන්නේ ඉවසේ පිටිපස කොටස. පිටිපසර ඒ ඉදි කරපු ස්ථානයේ යම් කිසි වතුර සම්බන්ධව කියන්නේ වෙසිකිලියක් නාන කාමරයක් වෙන තත්ත්වයක් ඉදි කරාද? නාන කාමරයක් ආවේ නැහැ. අපි කලින් පරණ කොටසේ ඉන්නකොට තිබුණු මේ ටොයිලට් එකේ අර වල තියෙනවා. ඔය ඒතර ඒ වල වැටෙන්නේ මේ මහත්මිය බස්නාහිරයි දකුණයි අතර ප්‍රදේශයටද බස්නාහිරයි උතුරයි අතර ප්‍රදේශයටද? නෑ නිරිතයි බස්නාහිරයි අතරේ. අන්න එතන තමයි තියෙන ගැටලුව. මොකද ගෙදර දිගපළල ප්‍රමාණය අපිට අසුතු යුතු මට්ටමක නෑ. අය හතක් වය පහක් කැඩිලා තියෙනවා. අනිකුත් අත්‍යවශ්‍ය පොරොන්දන් වල සුබකාරී තත්වයන් තියෙනවා. මෙන්න මේ තුලදී වෙලා තියෙන්නේ ඔබතුමියලගේ නිවසේ කාර්යයන් වල යම් යම් ප්‍රමාද වීම ඇති කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ওই නිරිත දිශාවේ අසුබකාරී තත්වය මග හරව ගන්න. මොකද ඒතර නිරිත දිශාවේ එල්හැඩයන් නිර්මාණය වෙලා ඇති. දැන් දකුණයි බස්නාහිරයි අතර අනේ එල්හැඩේ නිර්මාණය වීම ඔබතුමියලට එතරම් හිතකර වෙන්නේ නෑ. පවුලේ දියුණුවට සමස්තයක් හැටියට ගත්තන් පස්සේ වර්ගාඩි 8ත් වර්ගාඩි 16ත් අතර පුංචි ප්‍රමාණයක තමයි දුර්වලතාවයක් පවතින්නේ. ඒ තත්ත්වය සකස් කරගන්න මොකද කොටස ගැනීමත් එක්ක ওই නිවසේ මධ්‍ය ලක්ෂයේ පවා යම් දුර්වල වීමක් වෙලා තියෙන ආකාරයක් පෙනෙනවා. ඒ නිසා ඔබතුමියගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතලා ඒ තත්ත්වය නිවැරදි කරගත්තා නම් ඉතාමත් යහපත් සග. ඔව් නිසාමත්ම දැන් පහුගිය සතියේ දුරකථන ඇමතුමක් ආවා. ඒක මේ අපි නොසිතන ප්‍රශ්නයක්. ඒ කතා කරපු වෙනා කියපු දේ තමයි දැන් ගෙදරක දැන් කෑම මේසයක් තියෙනවා නම් කෑම අපි මේසේ කනවා නම් යම් කිසි දිශාවකට මුහුණලාද කෑම කන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. අනිත් එක දැන් අපි සාමාන්‍ය එක දන්න දෙයක් කෑම කද්දි කකුල් දෙක මහ පොළොවට වදින්නද කෑම කන්න ඕනේ කියලා අහනවා. තවත් එකක් ඇහුවා මේ අපි සමහරවල් කෑම කද්දි මෙහෙම කද්දි එක ඇඟිල්ලක් උස්සලා සමහර අය කරනවා බහල පැත්තට අරලා. ඒක හොඳයිද කියලා. ඔව් කෑම ප්‍රශ්නයක් තමයි මම දන්නේ සුරංග සගාට තියෙන්නේ. කොහොම වුණත් මේ මේසෙක සගා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කොයි විදිහට කෑවත් කෑම ටික නේද කන්නේ කියන එක. නමුත් වාස්තු විද්‍යානුකූලව තියෙන දෙයක් තමයි ගෙදර ගෘහමූලිකයා දකුණු දිශාව බලාගෙන අසුන්ගෙන කෑම කනවා නම් ඒක ඉතාමත් වැදගත් කියලා. මොකද සුනංගේ අපි දැන් ගොඩක් දුරට කෑම ගොඩක් දුරට මම හිතන්නේ බහුතරයක් දෙනා කෑම ගැනීම කරන්නේ රූපවාහිනියේ සමහරලා නාට්‍ය බල බල. ඒතර කෑම මේසෙකදී තියෙන එක්තරා දෙයක් තමයි මේ පවුලේ තීන්දුව తీරන ගන්න ස්ථානයක් හැටියට සලකනවා. මොකද පවුලේ ඔක්කොම එකට වාඩි වෙලා තමයි කෑම කනිද්දී. ඒතර අද දවසේ සිදුවේ චඩුපාඩු හෙට දවසේ කරන්න තියෙන මොනවාද? අනාගත සැලසුම් මොනවාද? ඒකට වැඩිහිටිය ආදින්ගේ ප්‍රතිචාර කොහොමද? ඒතර දරුවන්ගේ ප්‍රතිචාර වැඩිහිටිය ආදින්නේ කොහොමද එන්නේ කියන තැන. ඒ නිසා තමයි සගා මේ දකුණු දිශාව බලාගෙන ආහාර පාන ගන්න කියලා කියන්නේ. ඊළඟට තමයි ඔබතුමා ඇහුව ප්‍රශ්නේ ආශිද්ධාට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් මේ බොහෝ ආගමික සංස්කෘතික මේ අංශ වලින් තියෙනවා මේ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා ආහාර ගැනීම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ ඒ නිසා තමයි Hindu ආගමනුකූලව ඒ වගේම ඉස්ලාම ආගමනුකූලව බිම වාඩිගෙන ආහාර පාන ගන්නේ. මොකද මේ පොළොවෙන් තමයි අපට ජීවයේ ශක්තිය ළඟා කරලා දෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අඩුම වශයෙන් පාද දෙකවත් ස්පර්ශ වෙනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඊළඟ දේ තමයි ඇඟිල්ල දික් කරගෙන කියන එකත් වාස්තු විද්‍යානුකූල දෙයක් නොවුනට මේ දබර ඇඟිල්ල කියන්නේ කෙනෙකුට දබර කරන්න නැත්නම් අපි කියන්නේ යම්කිසි අවනඩුවක් කියන තර්ජනයක් කරන්න තව කෙනෙක්ව බය කරන්න යොදා ගන්න දෙයක්. ඒ නිසා අර තමන්ගේ ආහාර මොකද බොහෝ දෙනා ඉස්සර ආහපි බත් පිගාන ගත්තම සුරංගේ අදරත් අපේ ගොවි පරම්පරාවල උදවිය වැඳලා තමයි බත් පිගාන අනුභවයට පෙර වඳින බත් එකට. මොකද ඒ දේ හොයාගන්න තමයි දවසේ 3:30 PM මහන්සි වෙන්නේ. ඉතින් ඒ නිසා අර ඇඟිල්ලක් දික් කිරීම තුළ තමන්ගේ ආහාරයට කරන ගෞරවයක් හැටියට සලකන නිසා තමයි එහෙම නැත්නම් අර ඉහළ දිසවීම තරම් හිතකර නොවන තත්ත්වයන් ඒක සංස්කෘතියක් එක බැඳිච්ච ප්‍රවාදයක් මිසක් වාස්තු විද්‍යානුකූල දෙයක් නෙමෙයි. කොහොම වුණත් ඒ කන ආහාර වේලට
අපි අනිවාර්යයෙන්ම ගෞරව කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඔව්. දැන් මම හිතන්නේ ওই කාරණාව සම්බන්ධයෙන් නම් සගා බොහෝ වෙලාවට හිතන්නේ ගෘහමූලිකයා මේ දකුණු දිශා බලා ආහාර ගන්න එක හොඳයි කියන ඒ කාරණා මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි අනුගමනය කරනවා කියලා. නමුත් පුළුවන් තරම් අනුගමනය කරන්න උත්සාහ කළොත් අනිශාත මහත්තයා කියන්නේ ගෙදර තියෙන මේ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් කියන එක. ඔව් මගේ ප්‍රශ්නට යන්න කලින් අපි අනෝ මහත්මිය සම්බන්ධ කරගන්නවා සජීවීව සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක්. ඔව්. මත්නි ශාන්ත මහත්තයට කතා කරන්න ඕනේ. ඔබතුමිය ගම්පලාත කියන්න අපිට. මං කහටගස් සිගිලියෙන් සර්. හරි. ඉස්ලාම නිවසේ අපිට කියන්න ගෘහමූලිකයා උපන් දිනේ උපන් වෙලාව. උපන් දිනේ 1979 11 මාසේ 7. 79 11 මාසේ 7 උපන් වෙලාව. සවස 5 පසුවී විනාඩි 8. සවස 5යි විනාඩි 8. නිවසේ දිග පළල කියන්නේ. දිග 49යි අඟල් 3යි. 49යි අඟල් 3යි පළල. 34යි අඟල් 9යි. 34යි අඟල් 9යි. දුරකතරේ නැදිසින්න අවස්ථාව තියෙනවා ඔබට පසුගිය වාස්විද්‍යා වැඩසටහන් වගේම විඳිනේ උදෑසන ඕන වැඩසටහන් නරඹන්න පුළුවන් hirutv.lk අපේ වෙබ්සයිට් එක හරහා. විශාලද? අනව මහත්මිය පදිංචි වෙලා දින්නේ මේ නිවසේ. ඔව් සර්, වාදෙන් අවුරුදු 9ක් විතර වෙනවා. ගෙදර වැඩ ඉවර කරගන්න බැරි වෙනවා කියනවා සර්. ඒකයි. ඔව් මට දැනගන්න පුළුවන් ද ඔබතුමියගේ නිවසේ උතුරු කොටසේ වැඩ ඉවර කරලා දකුණු කොටසේද වැඩ ඉතුරු වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් නැගෙනහිර කොටසේ වැඩ ඉවර කරලා බස්නාහිර කොටසේද වැඩ ඉවර කරගන්න තියෙන්නේ? සර් මුළු ගේම අපි හදලා තියෙන්නේ මේ සන්සෙට් කැලරි විතරයි ගන්න තියෙන. අපි ඉස්සරෝම මේ ඕපන් කාමරේ තමයි, කියන්නේ ඊසාන පැත්තට තියෙන කාමරේ තමයි පදිංචුනේ සර් తాවකාලිකව. ආහා. එතකොට මේ දැන් තියෙන්නේ කපරාදු කරලා කොන්ක්‍රීට් දාගෙන ඒ ටික කරගන්න තමයි සර්. තියෙනවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඔබ නිවස තනි මහල් නිවසද දෙමහල් නිවසද? තනි මහල් නිවස. ඔව්. මේකේ මුළු තැංගේ පිහිටලා තියෙන්නේ? සර් මුළු තැංගේ නම් පිහිටලා තියෙන්නේ මේ නිරිත දිශාවට. ඔව්. මොකද දිගපළල ප්‍රමාණය ඉතාම සන්තෝෂයි සගා කාලෙකින් හම්බුනේ අපිට වර්ගඵල යනු ගත්තොත් එකම එක පොරොන්දමක් විතරයි. අශුභකාරී තත්වයන් වල තියෙන අනිකුත් සියලුම පොරොන්දා ශුභකාරී තත්වය කනෝම මහත්මිය නිවසේ දක්නට ලැබෙනවා. මේ නිරිත දිශාව ගැන අපි කතා කරොත් විශේෂයෙන්ම යුග ජීවිතයේ දියුණුව, සනසීම, සතුට කියන දේ හැමදේම ගෙනත් දෙන එතනදී මට දැනගන්න පුළුවන් ද ඔබතුමිය දැන් ඔය කඩ කටයුතු යම් කිසි දෙයක් ආරම්භ කරන්නේ යම් කිසි මුදලක් උපයා සපයා ගත්තට ඒක වෙනව මොනවා හෝ කරුණකට වැයවීමක් වෙන දෙයක් වෙනවද? ඔව් සර්, මං සර්ගේ වැඩසටහන බලනවා නිතරම. මට අද තමා ගන්න පුළුවන් වුණේ සර්. මේ සර් නිරිත දිශාවට හොඳ නැහැ කියලා කියලා තියෙනවා සර්. අපි දැන් නිරිතට මේකට ඒ කුස්සිය පාවිච්චි කරන්නේ නැහැ තාම. මේ අර ඕපන් කාමරෙත් එක්කම තියෙන తాවකාලික කුස්සියක තමා පාවිච්චි කරන්නේ. ඒ කුස්සිය තියෙන කොයි දිශාවේද? ඒකත් තියෙන සර් ඊසානට තමා. ඊසානටත් හොඳ නැහැ කියලා කියනවනේ. ඒක තමයි ඔබතුමිය පුළුවන් නම් වයඹ දිශාවට හෝ ගිනිකොළ දිශාවට ගන්න. ගෙදර දිගපළලේ කිසිම දුර්වලතාවයක් නැහැ ඔබතුමියට. ඒ වගේම ගෙයි මධ්‍ය ලක්ෂයයි සහ මුදුන් යටලීය අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔබතුමියට හැඟෙනවද? ඒක එච්චරම දැනීමක් නෑ. ඔය චුට්ටක් ඔබතුමිය මට අන්න එතන විතරයි මේ ගැටලුව තියෙන අශුභ පොරොන්දමත් එක්ක. ඔබතුමිය දිශානු දිශාශෝධනයේ දුර්වලතාවයක් ඔබතුමියගේ නිවසේ තියෙන්නේ. පුළුවන් නම් මධ්‍ය ලක්ෂයේ යම් දුර්වලතාවයක් නැත්නම් කිසිම ගැටලුවක් නෑ වාස්තු විද්‍යානුකූලව. ඔබතුමිය ඉක්මන් කරලා ඔය නිරිත දිශාවේ තියෙන මුළු තැන්ගේ වයඹ දිශාවට හෝ ගිනිකොළ දිශාවට ගන්න. එවිට ඔබතුමියගේ නිවසේ වැඩ කටයුතු නිම කරගෙන ඉක්මනින් දියුණුවක් ළඟා කරගන්න පුළුවන් සර්. ඔව් අනු මහත්මිය කතා කරන්න. මේ මට දැන් නිදිටටනේ සර්. මේ මොනවද මේ නිදිටටන කුස්සිය තියෙන්නේ සර්. ඒක දැන් පෝරණු හිට ඔක්කොම හදලා තියෙන්නේ. දැන් මම ගිනිකොන පැත්තට ගන්ද මේ කරද්දි සර් ඒ පෝරණේ මේ පාවිච්චි කරන්න නැතුව කබඩ් එකක් ඉදිරියේ තියලා ඒකේ වතුර ටැංකිය තියලා එහා පැත්තේ නුත් පෝරණයක් හැදුවට කමක් නැද්ද සර්? ඒ කිසි ගැටලුවක් නැහැ. කිසි විටකවත් අපි කියන්නේ කඩන්න බිඳින්න කරන්න යන්න එපා. ඒතර බිත්තිවල තියෙන ශක්තිමත් භාවයට හානිය සිද්ධ වෙනවා. ඒ ඔබතුමිය වැරදි ආකාරයට ගොඩනගාගත්තේ පෝරණුවේ පුළුවන් නම් තමන්ගේ ප්‍රධාන නිදන කාමරේට තෝරා ගන්න. ඒ යම් කිසි කබඩයක් හැදෙන්න සකස් කරගන්න ගිනිකොනට හෝ වයඹට ඔබතුමිය පෝරණුව ඉදි කරගන්න අනිවාර්යයෙන්ම සාර්ථක ලෙස කටයුතු කරගෙන යන ශක්තිය ලැබේ. ගිනිකොන දිශාවේ ඔබතුමිය පෝරණුව ඉදි කරොත් නැගෙනහිර දිශාව බලාගෙන උයන්න. මොකද මේ ගෙදරට වාසනා ශක්තිය අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන් මේ සුළංගේ. එතකොට ඔව් මම හිතන්නේ අනුම මහත්මියට ඉතාමත්ම හිතට සැනසීමක් ලැබෙන පිළිතුරක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අපිට පුළුවන් 2444555 පේ දුර කතා වංගෙට කතා කරන්න. පුංචි විරාමයක් අරන් ඉක්මනටම එන්න. ඔව් බොහෝ දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඔබ සම්බන්ධ වෙනකන් අපි ඔබ හැමෝම නියෝජනය කරන ප්‍රශ්න අහන්න තමයි සූදානම් වෙන්නේ. නිශාන්ත මහත්මයා ගොඩක් වෙලාවට දැන්
පවුල් සංස්ථාව තුල ගෙදර අඩදඹර වැඩි. සැමියා සහ බිරිඳ අතර වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට දරුවන් අතර වෙන්න පුළුවන්. අපි දැහැලා තියෙන දෙයක් තමයි සමහරු කියනවා මේ කලින් පදිංචි වෙලා හිටපු ගෙදර නම් මෙහෙම නෑ. දැන් මේ ගෙදරට ආවට පස්සෙත් මේ ඉන්න ඉන්න ප්‍රශ්න වැඩි, කරදර වැඩි, එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බෑ කියනවා. මේ අඹු සැඹි සහ දරුවන් අතර හෝ ඇති වෙන මේ ගැටලුකාරී තත්ත්වවලටත් යම්කිසි සම්බන්ධයක් තියෙනවද වාස්තු විද්‍යාවේ? ඔව්, සුරංග උතර ආකාර දෙකක් දරුවෝ කියලා ගත්තාන් පස්සේ එක අංශයක් සහ අඹු සැමියන් කියලා ගත්තාන් පස්සේ තව අංශයක් වෙනවා. හ්ම්. දැන් උදාහරණයකට අපි ගත්තොත් එමේ අඹු සැමියන් අතර යම්කිසි වාද බේදකාරී තත්ත්වයන්, මත බේදකාරී තත්ත්වයන්, සතුට සැනසුම සහජීවනය හීන කරන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බොහෝ දුරට දැන් අපි දැන් පෙර ආපු දුරකථන ඇමතුම් දෙකේම නිරිත දිශාව අහිත කරව පිහිටලා තියෙනවා. ඒ නිසා ඔය නිරිත දිශාව තුළ යම්කිසි අහිතකරතා තිබෙනවා නම් දකුණු දිශාවේ යම් අහිතකරතා තියෙනවා නම් අඹු සැමියන් අතර විශාල ගැටුම් බේදකාරී තත්ත්වයන් ඇති වෙනවා. අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ප්‍රධාන නිදන කාමරයේ තියෙන ගිනිකොළ දිශාව වගේ නම් ඔන්න ගොඩාක් ගැටලු සාගත තැන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියමු නිරිත දිශාවට ප්‍රධාන නිදන කාමරයේ තියාගෙන තමන් හිස දාන්නේ උතුරු පැත්තට නම් එක්ක බස්නාහිර පැත්තට නම් ඒ අඹු සැමියන් අතර තියෙන සහයෝගයේ සහජීවනයේ ගොඩක් දුරට අඩු වෙනවා. ඊට අමතරව අපි කියමු මේ ඇඳ උඩට යම්කිසි කබඩ් එකක් හෝ නැත්නම් ෂෙල්ෆ් එකක් ගහලා බඩු මුට්ටු පටවලා තියෙනවා නම් ඇඳ යටත් අපිරිසිදු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අඹු සැමියන් අතර ඇති කරන්න පුළුවන් ගැටලු සහගත තැන් වැඩි. ඊට අමතරව දැන් මේ නූතන වාස්තු විද්‍යාව සොයාගෙන තියෙන දෙයක් තමයි කකුල් හතරක් නැති ඇඳන් තුල නිදා ගන්න. يعني කකුල දන්න අපි කියන්නේ මේ ඒවට කියන්නේ කොෆින් ටයිප් ඔෆ් බෙඩ් කියලා. නිකන් පෙට්ටිය වගේ තියෙන ඇඳට මේ තුලත් අඹු සැමියන් අතර ගැටලු ඇති කරන්න පුළුවන් කියලා තමයි. ඒ නිසා ඇඳක පුංචියට හෝ අඟල් දෙක තුනක හෝ කකුල් හතරක් තිබිය යුතුයි කියන දේ දැනට ලෝකේ වාස්තු විද්‍යාවෙන් සොයාගෙන තියෙන. ඒ නිසා මෙන්න මෙවැනි කරුණුත් එක්ක තමයි අඹු සැමියන් අතර තියෙන සතුට සැනසුම පිළිබඳව දරන්නේ. එතකොට දුවාදරුවන් පිළිබඳව ගත්තොත් එහෙම සුරංගි, දුවාදරුවන් පිළිබඳව සග අපි හැමදාම කතා කරන්නේ ඊසාන දිශාව ගැන. එතකොට මේ ඊසාන දිශාවේ යම් දුර්වලතා තියෙනවා නම් වැසිකිලි, කැසිකිලි, නානකාමර මුළු තැන් ගෙවල් පිහිටලා තියෙනවා නම් ඔන්න දුවාදරුවන් අතර මුරණ්ඩු ස්වභාවයන්, නඩසබර ස්වභාවයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය නිවසක පිහිටීම, ඊට අමතරව අපි විසින් දාගන්න පුළුවන් දේවලුත් තියෙනවා. අපි කියමු මංගල දොරටුවක කලින් රතුපාට මල් ගහක්, එහෙම නැත්නම් කටු සහිත පඳුරක් නම් තියෙන බෝගනිලා වතුරක් වගේ නම් තියෙන්නේ ඔන්න අඹු සැමියන් අතර වාද බේදකාරී තත්ත්වයන්, මත බේදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සුරංගේ මම කියන්නේ මේකයි මේ වාස්තු ශිල්පය කියන්නේ මේ සෑම ශේෂ්ත්‍රයක් කෙරෙහිම විහිදෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි නිතරම මේ එන්නව විශ්ව ශක්තියට සම්මතව අපේ නිවස ඉදිකර ගත්තොත් සහ ඒ නිවස තුළ තියෙන ගෘහ භාණ්ඩ තබා ගත්තොත් ඇති කරන්න පුළුවන් අවිරතාව ගොඩක් දුරට අඩුයි. ඔව්. තවත් දුරකටම තමයි අපිට ලැබෙනවා අම්පාරෙන් අමිල මහත්මිය. අයිබෝන්. හෙලෝ. අයිබෝන් ඔබතුමීට? අයිබෝන්. අපිට කියන්නේ ගෘහ මූලිකයාගේ උපන් දිනය උපන් වේලාවයි? උපන් දිනේ 1980 10 වෙනි මාසේ 23 උපන් වේලාව උදේ 4:55. දැසන 4:55 නිවසේ දිගපල්ලත් කියන මිල මහත්මිය. දිග 58යි. පළල 38.6යි. 58යි දිග 38.6යි. 38යි අඟල් 6යි. ඔබතුමිය දුරකථන රැඳී සිටින සම්මත පරීක්ෂා කරනවා. අවස්ථාව තියෙනවා 2:444.555 දුරකථනේ අපිට ඔබේ වාස්තු ගැටළු යොමු කරන්න විසඳුම් ලබා දෙන්න සූදානම් ඉන්නේ. ඔබතුමිය මේ නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ? නැහැ මට කොටසයි අපි හදාගෙන තියෙන, තව ඉස්සරහ කොටස හදන්න තියෙනවා. ඒ ඉතුරුල තියෙන කොටස කොයි දිශාවෙද නිම කරන්න තියෙන්නේ? උතුරු පැත්තට තියෙන්නේ. උතුරු දිශාව. හොඳයි. එතකොට දැන් මේ සම්පූර්ණ සැලසුම අනුව ගත්තොත් එහෙම දැනට ඔබතුමිය ඉදි කරපු නිවසේ ඒ පළල හෝ දිග සැලසුමට අනුව ඒක සැලසුමට අනුවමද තියෙන්නේ නැත්නම් යම් කිසි වෙනස්කමක් තියෙනවද? වෙනස්කම කරාට දිග පළල වෙනසක් වුණේ නැහැ. හොඳයි. මට දැනගන්න පුළුවන්ද සැලසුමට අනුව ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන කොයි දිශාවෙන්ද මිස්? උතුරු දිශාවට. උතුර පිටවීමේ අනිත් දොරටු තියෙන්නේ? මොකද මහත්තයා? අනිකුත් පිටවීමේ දොරටු තියෙන උතුරු. පිටවීම තියෙන්නේ දකුණු දිශාවට. ඔව්, එතන රිපුද වර්ගයට කියලා වැටෙනවා. නමුත් මොකද මේ ගෙදර දිගපළල කිසිසේත් ගැලපෙන්නේ නැහැ. අය වැය 9ක් හැටියට තමයි සගා සඳහන් වෙන්නේ. ඒතකොට දැන් මේ කොටසේ පදිංචි වල කොච්චර කාලයක් වෙනවද ඔබතුමියලා? එහෙනම් අවුරුදු 2.5ක් විතර වෙනවා. දැන් මෙහි නිවසේ පදිංචියට ආවට පස්සේ අසල්වාසීන් ඥාතීන් සමග තියෙන සුවදත්වයේ වර්ධනය වුණාද? එසේ නැතිනම් යම් යම් තමන් තමන්ගේ සමීපතීන් අතර දුරස් වීමද ඇති වෙන්නේ? එහෙම ලොකු ප්‍රශ්න එහෙම උනේත් නැහැ. සාමාන්‍ය විදිහටම තමයි ඉතින්. ඔව්, මොකද මෙතෙන්දී අර තමන්ට විශ්වයෙන් එන්නව සහයෝගය ගොඩක් අඩුයි. පිරිවර සම්පත්තීන් වලට යම් යම් බාධා කරදර ඇති කරනවා.
එනිසා පුළුවන් තරම් ඉක්මනට ඔබතුමියගේ ප්‍රදේශයේ වාසවිද්‍යාඥයෙකු උපදෙස් පතන්න කොහොම වුණත් ඔය පිටවීමේ දොරටු දෙක ඉතාමත් අසුබයි රිපුද කියන වර්ගයට වැටෙන නිසා ඔබතුමිය දැන් ඉතුරු කොටස ඉදි කරද්දි තව උළු අස්සන් නැගෙනහිරට හෝ බස්නාහිර දිශාවට තබා ගන්න එවිට උතුරයි දකුණයි බස්නාහිර හෝ උතුරයි දකුණයි නැගෙනහිර අනිවාර්යෙන් වාසනාවන්ත වේවි වර්ගඩි 21ත් වර්ගඩි 27ත් අතර ප්‍රමාණික දුර්වලතාවයක් පවතිනවා මෙන්න මේ තත්ත්වය ඔබතුමිය වාසවිද්‍යාඥයෙකු උපදෙස් පතලා සැලසුම් ශිල්පියෙක් ලව්වා නිවරදි සැලසුම ඉදිරි කොටස ඉදි කරගත්තොත් මම මෙතන එතුමියට ඉක්මනින් නිවස ඉදි කරගන්න පුළුවන් වෙයි කියලා සර මේ සුරංගි ඔව් අපි තවත් කරුණු කාරණා කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මා වාසවිද්‍යාව පිළිබඳ කෙටි විරාමයකට ගිහිල්ලා ඔව් විරාමෙන් පස්සේ අපි සම්බන්ධ කර ගන්නවා ගාල්ල ප්‍රදේශයෙන් ජිනසිරි මහත්මයාව සුබදාසනක් ඔබතුමාට ජිනසිරි මහත්මයා පොඩ්ඩක් රූපණියන්ත්‍රය හඬ අඩු කරන්න වෙනවා අපිට මුලින්ම කියන්න උපන් දිනය උපන් වෙලාවයි උපන් දිනය 77 11 20 77 11 වෙනි මාසේ 20 උපන් වෙලාව පන් වෙලාව රවි දින දවල් 1:00 විනාඩි 11ට කයි 11 දවල් නිවසේ දිගපල්ලත් කියන්නේ ජිනසිරි මහත්මයා දිග 33.4 පළල 28යි පළල 28 ඔබතුමා දුරකතර නැද සිටින ජිනසිරි මහත්මයා පදිංචිල නිවසක විස්තරද මේ ලබා දුන්නේ ඔව් පදිංචිල ඉන්න නිවසේ වැඩකටු නිම කරලාද තියෙන්නේ මේ නිවසේ? නිම කරලා කියන්නේ ගොඩක් දුරට නිම කරලා තියෙන්නේ. තනි මහල් නිවසද දෙමහල් නිවසද ජිනසිරි මහත්මයා? මහල් නිවස. තනි මහල් නිවසද? නෑ දෙමහල් නිවස. දෙමහල් නිවස. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නිවසට ප්‍රවේශයේ තියෙන මංගල දොරටුව පිහිටලා තියෙන්නේ කොයි දිශාවෙන්ද? මංගල දොරටුව පිහිටලා තියෙන්නේ ඔන්න ගිනි කොන වගේ. නිශ්චිතවම ඔබතුමාට අපිට කියන්න පුළුවන් ද දිශාව ගිනිකොන තමයි හොඳයි එතකොට පිටිපස්සේ දොරටුව පිටිපස්සේ දොරටුව බස්නාහිර එතකොට ඔබතුමාගේ නිවසේ මුළු තැඟේ පිටලා තියෙන වයම දිශාවේද ඔව් වයම දිශාවේ සමහර ගිනිකුණයි බස්නාහිර දොරටුව පිටවන්න පුළුවන් මේ විදිහ එහෙම මට දැනගන්න පුළුවන් ද ප්‍රධාන දොරටුව එතකොට ගිනිකොන කිව්වම දකුණට බර වෙන්නද තියෙන්නේ එහෙම නැත්නම් නැගෙනහිර දකුණට බර වෙන්න එතකොට දකුණයි බස්නාහිරයි පිහිටියනම් කිසිම ගැටලුවක් නැහැ පිටවීමේ දොරටු මට දැනගන්න පුළුවන් ද ඔබතුමාගේ නිවසේ පඩිපෙලක් ස්ථානගත වීමයි ඒ වගේ මේ ගෙදර මැද ලක්ෂය අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා තේරෙනවා ජිනසිරි මහත්මයාට පඩිපෙලක් නම් තියෙනවා මැද ලක්ෂයට ආසන්නෙම වගේ තමයි උඩ තරප්පිපෙල තියෙන්නේ නේද ඔව් මොකද දැන් කරුණු දෙකක් මෙතනදී දක්වනවා සගා එකක් මේ ගෙදරට වාසනාව ගලාගෙන එන ශක්තිය නිර්මාණය වෙන තැන අසුබයි අයවැය පාද අතර ඉතාමත් අශුභකාරී තත්ත්වයක් තියෙනවා ඊළඟ දේ තමයි මේ නිවසට දැන් මෙතුමා හැටියට ගිනිකොන දිශාවෙන් ගින්දර තමයි නියෝජනය වෙන්නේ එතකොට මංගල දොරටුව ගිනිකොනාන්තේ නම් ස්ථානගත වෙලා තියෙන්නේ ඒකත් ඉතාමත් අහිතකරතා ගෙන දෙන්න පුළුවන් කොහොම වුණත් වර්ගඩි 28ත් වර්ගඩි 33ත් අතර ප්‍රමාණික දුර්වලතාවයක් පවතිනවා මේ නිවසේ ඔබතුමාට ඔබතුමාගේ ප්‍රදේශයේ වාසවිද්‍යාඥයෙකු උපදෙස් පතලා අනිවාර්යයෙන් මේ කටයුතු ටික සකස් කරගන්න ඒ වගේම මැද ලක්ෂයේ දුර්වලතාවය ඔබතුමාගේ සෞඛ්‍ය තත්ත්වයන් වලට පීඩා ගෙන දෙන්න පුළුවන් ඒ පිළිබඳව ටිකක් හොඳට හිතලා බලලා මම තන ඉක්මන් කළේ කටයුතු කරගත්තොත් වාසනාවන්ත නිවසක හිමිකාරීත්වය සගා මෙතුමාට ලබන්න පුළුවන්. ඔව් 2444555 දුරකථන මාර්ගය විවෘත වෙලා තියෙන්නේ. විශේෂයෙන් අපිට කතා බහ කරද්දී ඔබ නිවසේ ධන නිලය හරහා දිශා ශෝධනයක් කරගෙන ඔබ කොලේකට කමන්නේ ගත්තර ඔබේ නිවසේ දිශාවන් මොනවද පිහිටීම තියෙන්නේ කියලා. ඒතර පහසුවේ අපිට ගැටලුව निराකරණය කරන්න. නිසමත දැන් අපිට වැඩසටහන ඉවරනට පස්සේ දුරකථන ඇමතුම් වෙනවා ව්‍යාපාරිකයෝ කතා බහ කරනවා විවිධ ප්‍රශ්න අහනවා දැන් ඔබතුමාගේ මම දැනගන්න කැමති ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරික හිමිකරුගේ කාමරේ තියෙනවනේ තම වැඩ කරන කාමරේ මේසෙට තමන් ඉන්න තැනට මුහුණලා දොරක් තිබීම ඊට අමතර පිටිපස්සේ වීදුරුවක් හෝ AC එකක් හයි කරලා තිබීම සුදුසුයිද කිසිසේ සුදුසු නැහැ සගා මොකද දොර විවෘත වෙනවා කියන්නේ ඕකේ තියෙනව ශක්තියින් ඕකේ තියෙනව නිර්මාණශීලීත්වය ඕකේ තියෙනව පෞරුෂයට දුර්වලතා ඇති කරනවා ඒ වගේම තමන් පිටදාන පුටුවේ පිටිපස්සේ වීදුරුවක් හෝ එහෙම නැත්නම් පිටිපසට ආලෝකය ගමන් කරන එක ඉතාමත් අසුබයි ඊට අමතරව දැන් වායු සමීකරණ යන්ත්‍රයක් හෝ උඩ තියෙනවා එහෙම නැත්නම් අපි යමු විශාල කර්මාද ශාලාවල ඩක්ට් හයි කරලා තියෙනවා AC වල ඒක වුණත් තමන් කෙලින් තියෙනවා එක ඉතාමත් අසුබයි සමහරවිට මෙතන නිවසේ නැති වුණාට තමන් ඉන්න කාමරේ පිටිපස්සේ ජනේලෙන් පිටිපස්සේ
AC outlet unit එක හයි කරලා තිනවනේ ඒකත් ඉතාමත් අසුබයි. ඒ වගේම තමන්ගේ මේසය ඒ පුටුව තියෙන ස්ථාන උඩින් ඉහළින් ප්‍රධාන ඒක ලීයක් ගමන් කරනවා නම් එහෙම නැත්නම් මුදුන් ලීයක් තියෙනවනම් ඒකත් අසුබයි. ඒකත් ඉතාමත් අසුබයි මුදුන් ලීයක් බීම් එකක් වගේ තියෙනවනම් ඒකත් ඉතාමත් අසුබයි. ඉතින් මේ නිසා රැකියා ව්‍යාපාරික ස්ථානයක ප්‍රධානියෙක්ගේ මේසය තියද්දී අනිවාර්යයෙන් වාස්තු විද්‍යානුකූල උපදෙස් පතලා ඒ කටයුතු කර ගැනීම වැදගත්. ව්‍යාපාරික ව්‍යාපාරික ප්‍රධානිය විතරක් නෙමෙයි ගණක අධිකාරීවරුන් මං කියන්නේ ප්‍රධාන අංශවල ඉන්න අයගේ අපි කියන්නේ කාමර සකස් කරද්දී අවධානය යොමු කර යුතුයි. සේවක සේවිකාදීන්ගේ කටයුතු කරද්දී යන්ත්‍ර සූත්‍ර ආදී තිරණ ඒව කොහොමද තියෙන්නේ කියලා දැනගත යුතුයි. ඒ ව්‍යාපාරික ස්ථානයේ මධ්‍ය ලක්ෂ්‍ය දුර්වල නොවිය යුතුයි. ඔය වගේ කරුණු කාරණා ගොඩාක් ව්‍යාපාරික වාස්තු විද්‍යානුකූලව බැඳිලා තියෙන සගයි තියෙන නිසා විශේෂයෙන්ම වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතල එවැනි කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔව්. අපිට එක සම්බන්ධ වෙනවා ප්‍රියංකා මහත්මිය ගණේ මුල්ල ප්‍රදේශයෙන් ආයිබෝන් සුබ දැසනක් ඔබතුමේට. ආයිබෝන්. ඔව් අපි කැමති ඔබතුමේගේ උපන් දිනය උපන් වේලාව දැනගන්න. ගෘහ මූලිකයාගේ. ඔව්. උපන් දිනය 1968යි 10යි 23. හරි. උපන් වේලාව උදේ 10යි 43ට. නිවසේ දිග පල්ලත් කියන්න අපිට. නිවසේ දිග අඩි 43යි. පළල අඩි 26යි අඟල් 5යි. දිග අඟල් ප්‍රමාණයක් නැද්ද? අඟල් 5යි. අඩි 26යි අඟල් 5යි. 26 අඟල්. ඔබ තමයි දුරකථන රැඳී සිටින 2444555 දුරකථන මාර්ගය විවෘතයි ඔබට. විශාල මන්ද මේ නිවස තනි මහල් නිවසක්ද ඔබතුමියගේ නිවස දෙමහල් නිවසක්ද? තනි මහල් නිවසක්. එතකොට මේ ගෙදර දුවා දරුවා එහෙම ඉන්නවද? ඉන්නවා. ඔවුන්ගේ වයස එහෙම කොහමද? ලොකු එක්කෙනාට 24යි. දෙවෙනියට 21යි. තුන්වෙනියට 17යි. ඔව් මට දැනගන්න පුළුවන්ද ඔබතුමියගෙන් ඔබතුමිය දීපු දත්තයන් එක්ක ඔවුන්ට අධ්‍යාපනයට සරිලන රැකී ආරක්ෂා අවස්ථා එසේ නැතිනම් රැකී ආරක්ෂා ලැබුණා නම් ඔවුන්ගේ විවාහදී කටයුතු වල ඉක්මන් වීමද තියෙන එහෙම නැත්නම් යම් කිසි අඩාල වීමක් කඩා වැටීමක්ද තියෙන්නේ? අඩාල වීමක් කඩා වැටීමක් තියෙන්නේ. ඔව් මොකද මෙන්න මේ තියෙන தત્ත්වය gedara දෙවනි પરම්පරාවට සුරංගේ කියන්නේ දුවා දරුවන ටිකක් අහිත කරතා ගෙන දෙන ආකාරයේ පිහිටීමක් තමයි තියෙන්නේ. මට දැනගන්න පුළුවන් ද ඔබතුමියගේ නිවසේ නැගිනහිර පැත්තේ නිවසයි ඉඩමේ මායිමයි අතර තියෙන දුර ප්‍රමාණයද වැඩි බස්නාහිර පැත්තේද වැඩි? නැගිනහිර පැත්තට වැඩි. වැඩි. උතුරු දිශාවටද වැඩිපුර තියෙන්නේ දකුණු දිශාවටද? දකුණු දිශාවට වැඩිපුර තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ. එතකොට ගෙදර මුළුතැන්ගේ ස්ථානගත වෙලා තියෙන්නේ වයඹට. වයඹට. එතකොට ඔබතුමියලගේ ප්‍රධාන නිදන කාමරය නිරිතට. ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ දකුණට ගිනිකොනට බරව. බරව. පිටිපස්සේ තනිකුත් පිටවීමේ දොරටු තියෙන්නේ නැගෙනහිරට තියෙන්නේ. එච්චරද තියෙන්නේ වෙන දිශාවලට නැද්ද? නෑ වෙන දිශාවලට නැහැ. ඔව්. එතකොට මෙන්න මෙතෙන්දී මම දැන් ඔබතුමින් ওই දත්තයන් ගත් එකත් එක්ක නන්ද කියන වර්ගයට තමයි පිටවීමේ දොරටු වැටෙන ඒක ඉතාමත් අසුබයි. නිවසියන්ගේ කටයුතු වල ඉෂ්ට සාධනය වෙන්නේ ඊළඟ දේ තමයි උතුරට වඩා දකුණු දිශාවේ ඉඩකඩ වැඩිවීමත් නිවසියන්ගේ දියුණුවට නිවසියන්ගේ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්න බාධා ඇති කරන සුරංගේ. ඒ නිසා ඔබතුමිය හැකියාවක් තිබෙනවා උතුරු දිශාවේ තමන්ගේ නිවසේ බිත්තියේ සිට මායිමට ඇති දුර ප්‍රමාණය සහ දකුණු දිශාවේ දුර ප්‍රමාණය බලල ඉවරලා උතුරු දිශාවට වඩා අඩු ප්‍රමාණයකින් අත්තිවාරමක් ගල් වැටියක් දාලා ඉවරලා මං හිතන්නේ ඉඩ ප්‍රමාණය අඩු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම නිවසින් පිටත කුණු දාන තැන් වැසිකිලි වගේ දේවල් පිහිටලා තියෙනවා. ඒවා කොයි දිශාවද තියෙන්නේ? කුණු දාන තැන තියෙන්නේ උතුරු දිශාවට. වැසිකිලි වල තියෙන්නේ නැගෙනහිරට ඊශානට බරව වගේ. ඔව් අන්න එතන තමයි ඊළඟට කරුණ තියෙන දුවා දරුවන්ගේ දියුණුවට තියෙන බාධාව. ඒ නිසා ඉක්මන් කළානේ කටයුතු සකස් කරගන්න ප්‍රධාන දොරටුවත් ගිනිකොනට බරවද තියෙන කෙනෙක් හොඳින් බලන්න. කෙසේ වුවත් ඔබතුමියට හිතනවා නම් ඒක නැගෙනහිර දිශාවට වැඩිපුර බරක් තියෙනවා කියලා. ජල බඳුනකට නිතරම සෙලවෙන විදියට මාළුවෙක් දෙදෙනෙක් හරි ඔය දහලා ඒ උළුවස්ස කිට්ටුව තබලා තියන්න. එතකොට ওই තියෙන බාධා ටික නැතු වෙවි. ඊසාන දිශාව පුළුවන් තරම් පිරිසිදු කරගෙන උතුරු දිශාවට වඩා දකුණු දිශාවේ ඉඩකඩ ප්‍රමාණය අඩු කරගන්න අනිවාර්යයෙන්ම දවාදරුවන්ගේ කටයුතු ඉෂ්ට සාධනය කරගන්න පුළුවන්. ප්‍රදේශයේ වාස් විද්‍යාඥයෙකු උපදෙස් පතන්න. මොකද වර්ගඩි 19ත් වර්ගඩි 24ත් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් පවතින නිවසේ අයවැය පාද අතර දුර්වලතාවයක් තියෙන නිසා අන්න ඒ තත්ත්වය සකස් කරගන්න ඔබතුමිලගේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් සුරංග. එතකොට ඔව් නිශාන්ත මහත්මිය සමහරක් නිවෙස් වල තියෙන ප්‍රශ්නයක් තමයි විවාහයන් හරියන්නේ කාලයක් තිස්සේම
තමන්ගේ දූ දරුවන්ට විවාහයන් හරියන්නේ නැහැ මොකක් නිවසේ ප්‍රශ්නයක්ද කියන එක බොහෝ දෙනා හිතනවා. තවත් සමහර කට හිතනවා ඒ දියණියක් හෝ පුතෙක් හෝ ඒ කියන්නේ දියණිය බලන්න ඇවිල්ලා එනකොට ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ආවා ගේ ඇතුළට ආවට පස්සේ හිත වෙනස් වුණා ඔන්න ඔයගේ දේවල් තියෙනවා. මේක තියෙන බලපෑම මොකක්ද? ඔතනදී සුරංගේ මට චුට්ටි වෙලාවක් අවශ්‍ය නෝක පැහැදිලි කරන්න සගා දැන් විවාහය කියන එක නියෝජනය වෙන්නේ ගොඩක් දුරට දකුණු දිශාවෙන්. ඒතර විවාහයෙන් පසු කාලේ අපි කතා කරන සගා නිරිත දිශාවෙන්. ඒතර මෙන්න මේ දිශා දැන් නිරිත දිශාවේ ඉල්හැඩයක් තිබේ නා. ඔන්න එක බාධාවක්. ඊළඟ දේ තමයි මේ සුරංගී අපි ගෙවලවල තාප්ප බඳිනවා. මේ තාප්ප බඳිද්දී උතුරු දිශාවේ තාප්පේ ඉස්සිලා දකුණු දිශාවේ තාප්පේ පහතනම් කොටනම් ඔන්න ඒ ගෙදර දුව ආදරුවන්ගේ විවාහදී කටයුතු ප්‍රමාද කරන්න එක්තරා හේතුවක්. ඉතින් ඊළඟ දේ අර එන්නා වූ විවාහ ප්‍රාප්ති කරන්නා වූ සහකරුගේ පුතා හෝ එහෙම නැත්නම් එන්නා වූ දියණියගේ පාර්ශවයෙන් ඇවිල්ලා වාඩි වෙන පුටුව තියෙන්නේ ගෙදර. බීම් එකක් යටලීයක් යටනම් ස්ථිර තීන්දුව తీරන කවදාවත් ජනින්නේ නැහැ ඒ ගෙදර. ඒ නිසා කොයිම අවස්ථාවකත් වාඩි වෙන සෝෆා එක වෙන්න පුළුවන් පුටු වෙන්න පුළුවන්. දැඩි තීන්දුව తీරන ගන්න අවස්ථාවකදී කොයි වෙලාවක බීම් එකක් යට බාරයක් යට මේ අපි කියන්නේ මේ යටලීයක් යට එවැනි පුටු තබා ගන්න එපා. ඒතර ඒ එන්නා වූ උදවියගෙන් ස්ථිර තීන්දුව తీරණයක් එන්නේ නැහැ. සමහරලාට කියනවා බලලා ගියා මොකුත් තාම කිව්වේ නැහැ කියලා සුරන්. ඊළඟ කරුණ තියෙන්නේ විවාහදී කටයුතු ප්‍රමාද වෙනෝ නම් ඕනි දුවෙකුට විශේෂයෙන් දුවලට තමයි මේ ප්‍රශ්න බලපාන්නේ. වයඹ දිශාව තමයි සුදුසු කාමරයක් තෝරගෙන වයඹ දිශාවේ නිදා ගැනීමට සැලැස්සුවොත් ඉක්මන් කරලා මේ විවාහදී කටයුතු වෙනවා. මොකද සගා මේ වයඹ දිශාව තමයි අමුත්තන්ගේ කාමර තියෙන්නේ. ගොඩක් දුරට යොදාගන්නේ. මොකද මේ අමුත්තෝ ඇවිල්ලි වල හැමදාම ගෙදර ඉන්නේ නැහනේ. එයා ඉක්මනින් යනවා. ඊළඟ දේ තමයි සඳුටයිති දිශාව. එතකොට ඉතින් මං කියන්නේ දැන් සුරංගි නම් මේ විවාහදී ප්‍රමාද සුරංගිව මේ ගෙදරින් ඉක්මනට විවාහයක් කරලා පිටමං කරන්න ඕන නම් වයඹ දිශාවේ කාමරයක අනිවාර්යෙන් නිදාගෙන කටයුතු කරන්න. තුන් මාසයක් යන ඉස්සලේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හරි, අද ඔබට වැදගත් වෙන කාරණා කීපයක් අපි සාකච්ඡා කරා. තවත් කාල වේලාව තියෙනවා. කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා හම්බුමු. ඔව්, මේ වෙලාවේ තිලිනි මිනුවන් ගොඩ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් සෝදාසනක් තිලිනි. අයිබෝන්. ඔව්, තිලිනිගේ උපන් දිනේ උපන් වෙලාව කියන්න. ගෘහමූලිකයගේ උපන් දිනේ උපන් වෙලාව කියන්න අපිට. 1988 ජූනි මාසේ 10 වෙනිදා. 88 ජූනි මාසේ 10 වෙනිදා. උපන් වෙලාව? හවස 3:22ට. හවස 3:22. නිවසේ දිගපල්ලත් කියන් තිලිනි මහත්මිය. දිග 45යි. පළල 26යි අඟල් 6යි. අඩි අඩි 26යි අඟල් 6යි නේද? හරි, ඔබතුමිය දුරකථන රැඳිසින්න. අද අපි බලාපොරොත්තු වුණා ඔබට පොදුවේ කරුණු කාරණා වාස්තුවේ පිළිබඳව කතා බහ කරන්න. ඒ වගේම අවස්ථාවක් තියෙනවා 2:44:555 දුරකථනයේ ලංකාවේ කොහේ හිටියත් අපිට කතා කරන්න. ශාමත්ම තිලිනි මහත්මිය පදිංචි වෙන නිවසක විස්තරද මේ ලබා දුන්නේ? පදිංචි වෙන බලාපොරොත්තු වෙන නිවස. නිවස. ඔව්. එතකොට මට දැනගන්න පුළුවන්ද මේ ඔබතුමියලා මේ නිවසේ දැන් තනිමහල් නිවසද දෙමහල් නිවසද? දෙමහල් නිවස. ඔව්, මේ නිවසේ ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ දකුණට. එතකොට මුළු තැන් ගියේ පිහිටලා තියෙන්නේ කොයි දිශාවටද? වයඹට. වයඹට. ගෙදර ඔබතුමියලාගේ නිවසේ ප්‍රධාන දොරටුවෙන් එළියට බහිනකොට යම් කිසි කණු වගේ දෙයක් පීටීමක් තියෙනවද? නෑ. පොඩ්ඩක් බලන්න, මංගල දොරටුව සහ යම් කිසි බාධාවක් ඇති කරන ආකාර තිබෙනවා. ඒ වගේම දිගපළලෙත් යම් දුර්වලතාවයක් පවතිනවා. මොකද අයවැය පාද අතර යම් අපිට එකග විය යුතු මට්ටමක දේවල් නෙමේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම තිලිනි මහත්මිය තමන්ගේ නිවසේ පදිංචි යාමට පෙර වාසු විද්‍යාඥයෙක් පොඩ්ඩක් ගෙන්නලා ඔබතුමියගේ නිවසේ දිගපළල වෙන් කර ගැනීමක් කරන්න. ඒ වගේම මංගල දොරටුවේ යම් අශුභකාරී තත්ත්වයක් පිහිටලා තියෙනවා. ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. අනිකුත් දිශා ශෝධනයන් දුර තද බල දුර්වලතා නැහැ. දේවතා පොරොන්දු මෙම ශුභකාරී තත්වයන් තිබෙන නිසා. නමුත් සගා මේ ගෙදර දිගපළලත් එක්ක ගැළපෙන ආකාර ප්‍රතිපු දත්තයන් එක්ක එතරම් හිතකර වටපිටාවක් නෙමේ තියෙන්නේ වාසය කිරීම සඳහා. ඒ නිසා මෙතුමියලා කවුරුරි වාසු සම්බන්ධව උපදෙස් ලගා කරගෙන ඒ නිවසේ ගෙවිදීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. නිශාදමන, දැන් අපි සාමාන්‍ය විෂයපතයක් පිළිබඳව පූර්ණ අවබෝධයක් ප්‍රාගුණ්‍යයක් තියෙන කෙනෙක්ගෙන් නිවැරදි උපදෙස් ලබා ගත්තොත් නිශ්චිතව ගැටලුවට පිළිතුරු ලැබෙනවා. දැන් අපිට කතා කරන ගොඩක් දෙනෙක් කියනවා මේ වාස්තු විද්‍යාඥයගේ උපදෙස් ලබා ගත්තා, ඒත් ගැටලු. දැන් මෙතනදී වාස්තු විද්‍යාඥයෙක් තෝරාගද්දී අපි මොනවද දැනගන්න ඕන? අපි මොන වගේ තේරීමක්ද කරන්න ඕන?
දැන් සමහරලාට වාසු කියලා කියන දේ තුල මේ තියෙන සගා බිත්ති කඩන එක එහෙම නැත්නම් දේවල් ඉවත් කරන එක ඔය වගේ. ඇතැම්මයි අපි දැකලා තියෙන වාසු කියලා කරන්නේ gedara තියෙන උළුහව ජනෙල් ටික ගණන් කරලා උළුහව ජනෙල් වල තියෙන දෝෂකාරී තත්ත්වයන් නිර්මාණය කරන එක කියන එක. වැදගත්ම වෙන දේ තමයි වාසු විද්‍යාඥයගේ මුලින්ම මේ gedara Tamanට තියෙන මේ නිවසේ දිගපළල ඒ ගෘහමූලිකයාගේ වඩු රියන්නට නැත්නම් ගෘහමූලික යන්නේ ප්‍රධානින් දෙපළගේ වඩු රියන් වලට ගැලපෙනවද කියන එක සොයා ගැනීම. ඊළඟ දේ තමයි මේ නිවසට විශ්වීය ශක්තියන් ගලාගෙන යන දිශාවන් වල තිබෙනව සුභාසුභකාරී තත්ත්වයන් නිර්ණය කිරීම. ඊළඟ දේ තමයි මේ නිවසේ දිශා ශෝධනයත් එක්ක තියෙනව අනිකුත් දේවල් විශේෂයෙන් වැසිකිලි කැසිකිලි නානකාමර කුණු දාන තැන් කොයි වගේ තියෙන කියන එක. ඊළඟ දේ තමයි මධ්‍ය ලක්ෂ්‍ය සහ මේ නිවසේ අනිකුත් අන්තර්ගත නිදිගතුරු රේඛා රජ්ජු රේඛා වීදි රේඛා කොයි වගේද විසිරලා තියෙන ඔය දේ බලන එක. සහ සුරංගිට මුනිම පැහැදිලි කරා වගේ ඊට පස්සේ ගෙදර ගෘහ භාණ්ඩ තිබෙනව විදිය බලන එක. සහ තමගේ නිවසේ ප්‍රධාන මංගල දොරටුවත් එක්කම සම්බන්ධ වෙච්ච ගස් කොළන් කොයි ආකාරයකද තියෙන සෙවණලි දෝෂ ඔය වගේ තත්ත්වයන් ඇති වෙනවා තියෙන එක. සහ ඊට අමතරව හැකියාවක් තිබේනම් මේ සෝදාපාලු නැත්නම් ජලයේ ගලාගෙන යන දිශාවන් කොයි වගේද කියලා නේද මෙන්න මේ වගේ සමස්ත පද්ධතියම වාස්තු විද්‍යාවට ඇතුළත් වෙනවා සක. ඔය එක කොටසක හරි මිනිස්සු වැරදුනොත් සමහරවිට ඔබතුමා කියන දේ තමයි සිද්ධ වෙන්නේ. දිගපළල නිවැරදි වුණාට වැඩක් නැහැ. ගෙදර බඩු මුට්ටු තියලා තියෙන විදිහේ දුර්වලතාවයක් තියෙනවා. ගෙදර බඩු මුට්ටු තියලා තියෙන විදිහේ නිවැරදි වුණාට වැඩක් නැහැ සක. මේ නිවසේ විශ්ව ශක්තියන් ගලාගෙන යන තැන් අසුබන. අපි ද උදාහරණයට ගෙයි මැද ගෙයි දිගපළලත් හරි වලුරියන් ගානට බඩු මුට්ටු තියලා තියෙන විදිහත් හරි. හැබැයි මැද ලක්ෂ්‍ය තියෙන වැසිකිලියක් තුලන. මැද ලක්ෂ්‍ය තියෙන බිත්තියක් ඇතුලන. මැද ලක්ෂ්‍ය තියෙන පරිපලක් ඇතුලන. ඒ නිවසියන්ගේ දියුණුවට යම් බාධා කරදර ඇති වෙන නිසා වාස්තු විද්‍යාඥයන්ගේ යුතුයකම වෙන්නේ සහ වාස්තු විද්‍යාඥයන් වගකීම වෙන්නේ මෙන්න මේ සෑම අංශයක්ම ඒ ගෘහමූලික ගෘහදී يعني ඒ ගෘහයට නැත්නම් ඒ වාසස්ථානයට නිවර්දස සකස් කර දීම තමයි සග. ඔව්. සක දැන් බොහෝ ගෙවල් වල තියෙනවා මේ එළියට යන තැනම වතුර එකක් එක මල් එහෙම උඩින් දාලා තියෙන ලස්සන දේවල් මැටි වාචනයක් එහෙම. ඒක හොඳ තත්ත්වයක්ද දැන් හැම අපි බලාපොරොත්තු වෙන ගෙදරින් එළියට යනකොට එනකොට අපිට වතුරත් එක්ක මේ මල් ටික පේනවා කියන හැඟීම. සමහර ගෙවල් වල අපි දැක දෙන සුරංගනේ මේ ගෙදරින් එළියට බහිද්දි එක්කෝ වම් අත පැත්තේ නැත්තම් දකුණු අත පැත්තේ එහෙම පිහිටීමක් තියෙනවා දිශාවන් සම්බන්ධ මේක අපි තනිකමැත්තෙන් කරන්න ඕන දෙයක්ද වාස්තු විද්‍යාව කියලා තියෙනවා මේව දෙයක් තියන්න ඕන කියලා ඇත්තට එහෙම තිබ්බොත් අපිට ඒකෙන් සුබදායි තත්ත්වයක් තියෙනවා මෙහෙම දැන් සුරංග ජලය කියන අපට අත්‍යවශ්‍ය දෙයක් සහ ගොඩක් අයට ජලයට මල් එහෙම දාලා තියෙන එක Hindu සංස්කෘතිය අනුව ලක්ෂ්මී දේවියගේ දෙවඟනගේ ආශිර්වාද ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා කොහොම වුණත් ඒක කිසිම වාස්තු දුර්වලතාවයක් නැහැ හැබැයි ඒ වතුර ටික නිතරම අලුත් වෙන්න ඕන එහෙම නැත්නම් මදුරු වසංගත මේ ඩෙන්ගු වගේ වසංගත වලට මොන දීමේ ඉඩකඩ තියෙනවා අලංකාරත්වයේ කෙසේවත් ඊළඟට තමයි දැන් ගිනි කොළ දිශාවට යම් පුංචි හර නැඹුරුතාවයක් තියෙනවා නම් යම් කිසි ප්‍රධාන දොරටුවක් අන්නේ දොරටුවට ඒ ගිනි කොළ දිශාවට පැත්තට බර වෙන්න තමන්ට ජලය ටිකක් තබා ගන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා ගිනි කොළෙන් එන්නව ගින්දර ස්වභාවය මේ ජලයෙන් නිවා ගැනීමේ හැකියාව තියෙන නිසා ඉතින් ඒ නිසා මේ මල් බඳුනක් අලංකාරයට තිබ්බට එහෙම කිසිම වාස්තු දෝෂයක් නැහැ සුරංගී ඔව් නිසා මතම දැන් සමහර වෙලාවට සමහරව චෝදනා කරනවා අපි සනස් මහදද්දි දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් හමු වුණා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හමු වුණා වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවස ඉදිකරා කියන අය ඉන්නවා දැන් නමුත් ඒත් ගැටලු තියෙනවා දැන් සමහර අය කියනවා මේ ඒත් ඇයි අපිට මෙහෙම ප්‍රශ්න තියෙන්නේ ප්‍රායෝගිකව දකින නිසා මත සපත්තු සෙරප්පු ගලවලා තියෙන තැන එහෙම නැත්නම් ගෙදරක තියෙන කුමඩ එක හයි කරලා තියෙන තැන ඒ බලාගෙන ඉන්න දිශාව මේව හරහත් දැඩි බලපෑමක් එන්න පුළුවන් අනිවාර්යෙන්ම සක දැන් අපි කියමු වාස්තු විද්‍යාඥයෙකුගේ උපදේශ පැතීම නිවැරදි නිර්මාණයක් ඉදිකර ගන්න පුළුවන් සුරංග හැබැයි අපිට හවු වෙන කාර්මික ශිල්පීන් අතින් යම් වැරදි වෙන්න පුළුවන් විශේෂයෙන් වඩු කාර්මිකයෝ අතින් ප්‍රධාන දොරටුවේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන් එහෙම නැත්නම් වහලේදී යම් අඩුපාඩුකම් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියමු අපි විදුලි මීටර සවි කරන කාර්මික ශිල්පියා විසින් ඊසාන දිශාවට විදුලි පරිපථ ගෙනල්ලා තිබ්බොතින් එහෙම මම කියන්නේ මේ සෑම දෙනාගේම එකතුවක් තමයි වාස්තු කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වැරදෙන්න පුළුවන්. ඒ වගේම අපි විසින් දාගන්න ලෙඩ තියෙනවා. දැන් ඔබතුමන් කියන ආකාරයට ඔය ටොයිලට් වල කොමඩ් එහෙම නැගිනහිර බස්නාහිර බලාගෙන නම් වාඩි වෙන්නේ. අනිවාර්යයෙන්ම දෝෂකාරී තත්ත්වයන් ඇති වෙන නිසා දකුණු දිශාව බලාගෙන වාඩි වෙන්න පුළුවන් නම් තමයි ටොයිලට් කොමඩ් වල පිහිටීම ඉතාමත් වැදගත් වෙන්නේ. ඊළඟ දේ තමයි මේ අපවිත්‍ර ජලය ගලාගෙන යන සමාලලට ටැංකිය එහෙම ඊසාන දිශාවේ සවි කරන්න පුළුවන් නම් නිර්ද දිශාවේ සවි කරලා තියෙනවා නම් අන්න එයටත් බාධා කරදර ගෙනදෙන නිසා මම කියන්නේ සැලසුම නිර්මාණය කරන තැන ඉඳලා ගෙදරට පදිංචිර යනකම්ම වාසු ශිල්පීය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. දැන් තැන්වල සපත් සරපු ගලවලා තියෙන එකත් ඒකත් ගැටලුවක් වෙනවා ගෙදරගෙන. මෙහෙම ඉතින් ඒක තමන්ගේ නිවසේ තියෙන උද්දාමය, තමන්ගේ නිවසේ තියෙන පෞරුෂය, නිවසියන්ගේ තියෙනා වූ පිරිසිදුභාවය, ඔය සෑම දෙයක්ම විඩාපාන කැඩපතන් තමයි
විසිත කාමරේ සහ එළිය. මොකද එන පිටස්තර කෙනෙක් සුරංගේ කේයි කාමරවලට ඇවෙන්නේ නැහනේ. හැබැයි ඒතර ඒ තියෙනව පිළිවෙල ස්වභාවයට තදබල බාධා කරදර ඇති කරන්න පුළුවන් සපතු සරපු තැනින් තන තිබ්බොතින් එහෙම. ඒතර ඒ නිවසේ තියෙන පිරිසිදුභාවය, නිවසේ තියෙන වටිනාකම සෑම දෙයක්ම එන්නව අමුත්තා අවබෝධ කරගන්නේ මෙන්න මේ විසිත කාමරේ සහ එළිය කියන කොටස් දෙක තුල. ඉතින් ඒ නිසා අපේ යුතුකම තමයි ඒ පුළුවන් තරම් පිළිවෙලකට පිරිසිදුව තබා ගන්න, ඒතර තියෙනව බාධා කරදර ටික නැති කරගන්න වගේම එන කෙනෙක් වුණට උඩත් පහන් සිතුවිලි පහළ වීමේ ඉඩකඩ එවැනි පිළිවෙලක් ඇති නිවසත් තුල දක්නට පුළුවන්. ඔව් ඉතින් මම හිතනවා ඔබට ඉතාමත්ම වැදගත් වූ කාරණා කිහිපයකට ඒ හේතු සහ මේ දේවල් වෙන්නේ කොහොමද ඒවට අපි කරන්න ඕනේ පිළියම් මොනවද කියන කාරණාව දැනෙන්නේ නැති හැඟෙන්නේ නැති කියන විශ්වාසය තියෙනවා. ඉතින් හැමදාමත් වගේ ස්තුතිවන්ත වෙනවා. මොකද බොහෝ දෙනාගේ ප්‍රශංසාව ඔබට හැමදාමත් තියෙනවා. ඒ වගේම අපි පෞද්ගලිකවත් ඔබත් එක්ක කතා බහ කරපුවම අපිටත් සමහරක් වෙලාවට හිතට සැනසීමක් වෙනවා. මේ දේවල්ට මේ දේවල් කරන්න කොහොම ඔබ හැම වෙලාවම අපි වේ ආගම දහමට යොමු කරමින් තමයි අපිට මේ පණිවිඩය ලබා දෙන්නේ. ස්තුතිවන්ත වෙනවා නිශාන්ත පෙරේරා මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔව් අර දවසේ වාසු විද්‍යාව පිළිබඳ අපි කතා බහ කරලා ඉවරයි. විශේෂයෙන්ම ජීවිතේට දෙයක් ලැබෙනවා නම් එක කනකින් අහලා අනිත් කනින් පිට කරන්න පුරුදු වෙන්න එපා. ඔබ ලබාගත් දේ, ඔබේ ලබාගත් දැනුම තවත් අයාතර බෙදා හරින්න කියලා මතක් කරන්න ගමු. කෙටි විරාමයකට යනවා. හැඳිසින්න හිරු ටීවී සමග. සුරුපි විශේෂාංගය ආරම්භ කරන සෝදානම් වෙන්නේ හැම කෙනෙක්ම ආසයි ලස්සනට ඉන්න. හැම කෙනෙක්ම ආකර්ෂණයට කැමති. ඒ නිසා බොහෝ වෙලාවට අපි දැන් බොහෝ දේවල් සොයාගෙන යන කාලයක තමයි අපි ඉන්නේ. දැන් අපි හැම කෙනෙක්ම අපි මූණ ගැන ගොඩාක් හිතනවා. 90%ක්ම මූණ ගැන හිතනවා. හැබැයි අපි හිතන්නේ මේ කකුල් දෙකයි අත් දෙකයි මුළු ඇඟම අපේ. ඒ නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනේ කියන එක වැඩිපුරම අපි හිතන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අපි බොහෝ වෙලාවට මූණනේ ගොඩක් පේන්නේ ඒ නිසා මූණ ලස්සන තියෙන්න ඕනේ කියන කාරණාවත් එක්ක ඉන්නවා. ඒකට මම හිතනවා ඔබ එකඟයි. ඒ වුණත් අපි මේ හැම කියන එකද තමයි අපේ සම රැකගන්න ඕනේ කියන අවශ්‍යතාවය දැන් එන්නේ වැඩි. සමට අපි සත්කාර කරන්න ඕනේ මේ අපේ හැම මේ අපේ ඇස් දෙක මේ අපේ කන් දෙක අපි මේවා ගැන ටිකක් වැඩිපුර හිතන්නේ නැහනේ. එහෙම නේද උමයන්ගන? අනිවාර්යයෙන්ම. උමයන්ගනම අපි සම්බන්ධ කරගත්තා මේ ගැන වැඩි වැඩියෙන් කතා කරන්න. මොකද හැමදාමත් මේ පිළිබඳව කතා කරනවා අපිත් එක්ක. ඒ නිසා උමයන්ගන වික්‍රමසිංහ ආදරණීය කලාශිල්පිනීව අපි ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. සුබදැසනක් කියලා. සුබදැසන. මම කිව්වොත් එහෙම දැන් අපේ වයසත් එක්ක එන්නේ අපිට හැමදාම එකම විදිහට ඉන්න බෑ නින්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉන්න බෑ. නමුත් මට හිතෙනවා දැන් අපි වයසට යනකොට අපේ අහමත් වෙනස් වෙනවා. සමහර ඇලි වැටෙනවා පොඩ්ඩක් හරි සමේ දුර්වලතාවය ඇති වෙනවා. මේකට මෑත කාලයේ ඉඳන්ම තියෙන හොඳම විසඳුම එන්නේ රාත්‍රී පෝෂණ සත්කාරය කියලා මම කිව්වොත් ඔය එකඟ වෙනවද? අනිවාර්යෙන්ම එකඟ වෙනවා සුරංගී. මොකද විශේෂයෙන්ම දැන් ඉස්සෙල්ලා බොහොම ලස්සන සුරංගී මේ වැඩසටහන ආරම්භ කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ සුරංගී දැන් ඇත්තටම වයසට අනේක අපිට වළක්වන්න බෑ. වයසට යනවා නම් අනිවාර්යෙන් අපි හැම රැලි වැටෙනවා. හැබැයි අපි හරියට ඊට කලින් බලාගත්තොත් අපිට පුළුවන් මේ දේ අවම කරගන්න. ඉතින් මේ වයසට යෑම විතරක් නෙවෙයි ඇත්තටම හැම රැලි වැටෙන්න හේතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි දෙන්න මේ ඉන්න වායු සමීකරණය කරපු තැනක ඉන්නේ. විශේෂයෙන්ම අපි ඇඟේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. ඉතින් අද කාන්තාව හරිම කාර්යබහුලයි සුරංගි. එතකොට උදේ ඉඳලා දවසේ ගෙදර වැඩ කරනවා නම් ඒ ගෙදර කාන්තාවත් හරිම කාර්යබහුලයි. ඉතින් ගොඩක් වෙලාවට තමන්ගේ අත් දෙක වතුරේ හැම වෙලාවෙම රැඳෙනවා. එතකොට අත් දෙක වියලෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔෆිස් යන කාන්තාවක් නම් අපේ හිරු එළිය වැටෙනවා. ඉතින් අපි ඝර්ම කලාපීය රටක අපි ජීවත් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව විතරක් නෙවෙයි අපි ගත්තොත් එහෙම අනුරාධපුර පොළොන්නරුව මේ ආදී ප්‍රදේශවලත් විශේෂයෙන්ම හැම වීලීමට පත් වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ රටේ ශීත කලාපේ මේ ගම්පලාත්වල වුණත් බදුළු බණ්ඩාරවල වුණත් විශේෂයෙන්ම මේ හැම වීලෙන්ට ඉඩකඩ වැඩි. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම විවිධ රෝගාබාධ තියෙන අයටත් හැම වීලෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව තියෙන රෝගාබාධ තියෙන උදවියගෙත් මේ හැම වීලීමට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට හැම වීලෙනවා. ඉතින් අපි හරියට තමන්ගේ හැම කලට වේලාවට බලාගත්තේ නැත්නම් තරුණවදීදී අපි හිතනවා අනේ අපේ හැම හොඳයි ගොඩාක් හොඳයි කියලා. හැබැයි ඒ එහෙම අපි නොසලකා හැරියොතින් අපිට මේ කියන අවදානමට පත් වෙන්න ඉඩකඩ වැඩි කියන දේ තමයි මම විශ්වාස කරන්නේ සුරංගි. දැන් බොහෝ වෙලාවට තරුණ කාලේදී අපි ආසයි විවිධ විලාසිතා කරන්න. ඔව්.
ඉතින් අපි චුට්ටක් අත් කපපු ඇඳුම් ගන්න ආසයි. ඉතින් ඒක මේ සමාජයටත් පාරටත් ගැළපෙන විදිහට අපි ටිකක් ආසයි විරාසිතා කරන්න. නමුත් එදෙනදිත් මේ තරුණ අයට තියෙන ගැටලුවක් තමයි මූණ නම් හොඳයි නමුත් මේ අත් දෙක හරියට ඩ්‍රයි වෙලා ඒ නිසා මට අත් නැති එකක් අඳින්න බෑ කියන මානසික ගැටලුවෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අයට කොහොමද මේ එන්නේ රාත්‍රී පෝෂණ සත්කාරය බලපාන්නේ? ඒ වගේමයි තවත් සමහරු හිතන්න පුළුවන් අපේ ස්කින් එක ඩ්‍රයි නැහැ, වියලි සමක් මට නැහැ. නමුත් මට මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න දෙකට මට උත්තරේ ඕනේ. ඔව්, අනිවාර්යයෙන්ම දැන් මුහුණ විතරක් නෙවෙයි, ඇත්තටම අත් දෙකත් පාද තමන්ගේ රැලි වැටීමට සහ වියලීමට පත් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මුහුණ විතරක් නෙවෙයි අපි මුහුණ දෙන්නේ, දැන් අපිට අපි ලස්සනට ඉන්නවා කියන්නේ ඒකත් එක්කම යන දෙයක් තමයි මේ නිරෝගීකමත් කියන එක සුරංගි. ඉතින් මේ විශේෂයෙන්ම අපේ අහම අපි බලාගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම මම අර කලින් කිව්වා වගේ තමන්ගේ හම වේලීමට පත් වෙනවා. ඉතින් විශේෂයෙන් දැන් මේ මේ එන්නෝ මේ මේ පැක් එකේ 30ක් තියෙනවා මේ ඇප්ලිකැප්ස්. ඉතින් මේ එකක් ඇති තමන්ගේ මූණට. හැබැයි කෙනෙක්ට හිතනවා නම් තමන්ගේ අත් දෙක කකුල් දෙකත් ඩ්‍රයි වෙනවා කියලා මේ ඒ අයට මේ එකකට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. අත් දෙකට එක කැප් එකක් ඇති, කකුල් දෙකටත් එකක් ඇති. ඉතින් වැඩිය පාවිච්චි කරා කියලා කිසිම අගුණයක් වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම මෙහි අඩංගු වෙලා තියෙන්නේ අපේ හැමට අපේ හැමේ මේ සීබන් තරලයට සමාන දෙයක්. ඒ කියන්නේ ජොජෝබා සහ විටමින් ඊ කියන ද්‍රව්‍යයන් තමයි සුරංගි මේ එන්නෝ තුල අඩංගු වෙලා තියෙන්නේ. මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මේක බොන දෙයක් නෙවෙයි, මේක බාහිර සත්කාරයක්. ඒ කියන්නේ බාහිරින් ගල්ලන්න තියෙන්නේ. හැබැයි රාත්‍රී කාලයේදී අපි විශේෂයෙන්ම දන්නවා රාත්‍රී කාලයේදී තමයි විශේෂයෙන්ම රාත්‍රී 10ත් 2ත් අතර කාලේ තමයි අපේ හැම අලුත් වැඩියා වෙන්නේ, අපේ සෛල අලුත් වැඩියා වෙන්නේ. එතකොට ඒ කාලයේදී අපි අපේ හැම ට අවශ්‍ය නිසි බාහිර සත්කාරයක් ලබා දුන්නොත් ඉතාමත්ම හොඳින් අපේ හැම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතන්න පුළුවන් එළවලු පළතුරු වතුර බිව්වොත් අපි නිරෝගී වෙයි කියලා. නෑ, එහෙම නෑ. අපේ හැම අනිවාර්යයෙන්ම බාහිරින් බලා ගන්න ඕනෙමයි. එහෙම බලාගත්තේ නැත්නම් අනිවාර්යෙන් වේලීමටපත් වෙන්න පුළුවන්, විවිධ අතුරු ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් හොඳම විසඳුම තමයි එන්නෝ කියන්නේ. ඔව්, දැන් එන්නෝ ගැන අපි නිතරම කතා කරන නිසා මම ගන්න මම හිතන්නේ ඔවුන් මේ ගැන ඔබෙන්ම අහගෙන විස්තර තොරතුරු දැන කියාගෙන ඉන්නවා කියන විශ්වාසය තියෙනවා කෙනෙක්. හැබැයි අලුතෙන් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවන වැදගත් TV දුරකථන අංක 077 34 10 071 අංකයක්, 011 436 6576 අනිත් අංකය, 075 90 11 966 තව අංකයක්. ඉතින් ඔබට පේනවා තිරේ. එනිසා කෙනෙක් අලුතෙන් හාහා පුරා කියලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා නම් මේ නිෂ්පාදනය ගැන තොරතුරු දැනගන්න එක ඉතාමත් වැදගත්. උමයන්ගනා කිව්වා වගේ හරියට පාවිච්චි කරන එක මේක බොන දෙයක් නෙමෙයි කිව්වා. මෙන්න මේ වගේ දේවල් ඔබ නිරන්තරයෙන් මතක තියාගන්නට ඕනේ. මොකද අපිට වැදගත් වෙන්නේ ඔබ ලස්සන වෙනවා නම්, ඔබට මේ කියන දේ යහපතක් වෙනවා නම් තමයි අපේ කතාබහ සාර්ථක වෙන්නේ. නිසා අපි ඔබට ආරාධනා කරනවා 077 341 0071 4 366 0705 9166 මෙගා ලයිෆ් සයන්ස් ආයතනයේ තමයි ඔබට මේ සාඩම්බර නිෂ්පාදනය අරගෙන එන්නේ, ප්‍රමිතිගත සහ බොහොම හොඳ නිෂ්පාදන ඉදිරිපත් කරන ආයතනයක්. උපයංගනා, දැන් ගොඩක් වෙලාවට කාන්තාවන්ට හිතෙන්න පුළුවන් මූණ නම් ඩ්‍රයි වෙලා නැහැ, මූණ නම් ගොඩක්ම වේල්ලා නැහැ, අත්වල කකුල් වල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිටම සමහරක් අයගේ දැඩි විදිහටම නිකන් අර පැලෙන තරම් නිකන් අමුතුම ඩ්‍රයි ගතියක් තියෙන්නේ. එහෙම අයටත් මේන් නිසි ප්‍රයෝජනෙ තියෙනවද? එය සාමාන්‍යයෙන් කොයිතරම් කාල සීමාවක් මේ පාවිච්චි කරන්න ඕනද ප්‍රතිඵලයක් ගන්න? අනිවාර්යෙන් ඒකත් එක එක්කෙනාගේ හැම අණුව තීරණය වෙන කාරණයක් තමයි කාල වේලාව. හැබැයි මේ එන්නෝ කියන්නේ මේක ගෑව සැනින් තමන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 100%ක තෙතමනයක් ලැබෙනවා. ඒක මම අත්දැකීමෙන්ම කියන කාරණයක් සුරංගි. කිසිම තෙල් ගතියක් නැහැ. අපි හිතන්න පුළුවන් අපේ මූණේ ගෙඩියේද තෙල් ගතියක් තියෙනවයි කියලා කියනවා, මේ ජොජෝබා තියෙනවයි කියනවා, විටමින් E තියෙනවයි කියනවා. එහෙම නැහැ. මේක 100%ක් ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය වෙලා තියෙන. ඉතින් විශේෂයෙන්ම මේක ගාපු ගමම්ම 200%ක තෙතමනයක් ලැබෙනවා. පහුවෙදාට මේක ගල්වලා තමන් පාවිච්චි කරන ෆේස් වොෂ් එකකින් මූණ හේදුවෙන් පස්සේ බලා ගන්න පුළුවන් හැම
සුනිදු සුමුදු සෞම්‍ය සමක් අපිට ලැබිලා තියෙන කියන එක. ඔව්. දැන් පාසල් යන තරුණ පිරිස බොහෝ වෙලාවට අවුවත් එක්ක තියෙන ගනුදෙනු වැඩි. ක්‍රීඩා කටයුතු කරනවා එළිය නිතරම ගැවසෙනවා. ඒ අයට කොහොමද මේ නින්න රාත්‍රී පෝෂණ සත්කාරය ප්‍රයෝජනට ගන්න පුළුවන්? අනිවාර්යයෙන්ම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අම්මලා තමයි ගොඩක් ඒ කියන්නේ වොරි වෙන්නේ, ගොඩක් දුක් වෙන්නේ තමන්ගේ ළමයිගේ හැම ගැන සහ ශාරීරික සෞඛ්‍ය ගැන. ඉතින් අම්මලා විශේෂයෙන්ම තමන්ගේ ළමයින්ට බය වෙන්න දෙයක් නැහැ. පාසල් යන දූ දරුවන්ට උනත් බය වෙන්න දෙයක් නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්, එන්නෙන්නෝ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ළමයි ගොඩක් කාලවට දුහලා පායනවා, මේ සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා අවුවේ. ඉතින් හොඳම විසඳුම තමයි එන්නෙන්නෝ. ගොඩක් වෙලාවට මේ මෑත කාලේ අපි දකින තත්ත්වයක් තමයි මෙංගන මේ තරුණ අයට මේ ඇස් යට මේ කට දෙපැත්තේ මේ සිවුම් ඉරි මතු වෙනවා. ඒක බොහොම කැතයි. දැන් සාමාන්‍ය මේකප් එකක් දැම්ම මුණත් ඒක පේනවා. ඒ අයටත් අපිට පුළුවන් නේද මේ පාවිච්චි කරන්න කියලා? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කිව්ව ආශ්‍රිත තැන් තමයි විශේෂයෙන්ම හමක් මුහුණේ හම රැලි වැටීම සහ වියලීමට පත්වීම කියන දේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් ස්ථාන තමයි මේ සුරංගේ සඳහන් කළේ. ඉතින් ඒ අයට විශේෂයෙන්ම මේ එන්නෙන්නෝ පාවිච්චි කළොත් අනිවාර්යයෙන්ම තමන්ගේ හමට හොඳ නැවුම් බවක්, සුමුදු බවක් කලින් තිබ්බා වගේ නෙවෙයි හොඳ නිරෝගී සමක් ලබා ගන්න හැකියාව තියෙනවා සුරංගේ. ඔව්, මං පෞද්ගලික උමයන්ගන තක බොහොම හිතවත්. ඒ නිසා මම බොහොම විශ්වාස කරන කෙනෙක් තමයි තවත් කෙනෙක්ව බොහොම අගයන නිහතමානී කලා ශිල්පිනියක් අය. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාවෙ අපිත් එක්ක සම්බන්ධ වෙන්න 077734111 අංකයක්, 011 4366576 අනිත් අංකය, 075991967 තිරේ දිස් වෙනවා. මෙගා ලයිෆ් සයන්ස් ආයතනය තමයි මේ එන්නෙන්නෝ රාත්‍රී පෝෂණ සත්කාරය ඔබට ගෙන එන්නේ. ඔබට පුළුවන් මේ තොරතුරු හරි ආකාරයෙන් දැනගෙන කොහෙන්ද මිලදී ගන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ කියන කාරණාව දැන කියා ගන්නට අපි ස්තුතිවන්ත වෙනවා මියංගනා. මොකද අපි හැමදාමත් මංගතනේ හිරු හරහා මේ ගැන දැනුවත් කරන නිසා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් දැන්ටමත් මේ අතදහ බලනවා ඇති කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඔබේ කලා ජීවිතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ඉතින් ඔබට ලස්සන පණිවිඩය දෙන ගමන් ඔබේ සොඳුරු නිවහණෙන් ඔබේ සොඳුරු හදවතින් අපි සමුගන්නයි සෝදානම් වෙන්නේ. හෙට දවසට අපේ කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙන වින්දනී උදෑසනෙන් ලස්සන නැවුම් දේවල් අරගෙන අපි ගිහිල්ලා ඉන්නම්. හැමතෙම ජයග්‍රාහී දවසක්. ආයුබෝවන්.